මම පොඩි කාලේ වෙස්සන්තර ජාතකය ආච්චිත් එක්ක මම බලනකොට මට පුදුම හැඟීමක් ආවා. මම දන්නේ නැහැ මම මෙච්චර ගමනක් යයි කියලා හිතුන්නේ නැහැ එදා. එදා මම ඒක අහන් දකින්නකොට ඒ බෝධිසත්ත්වන් වහන්සේ බෝධිසත්ත්වන් වහන්සේටම වැඳත් ඇති බුදුහාඳුරු වැඳා වගේක විදිහට. මට එහෙම දැනෙනවා සමාජලාට. ඒ ආශ්චර්යවත් විදියට මව කුස පිරිසිදු ඇති අන්තිම ආත්මය ඒවා තියට ගන්න ඕනි පින්වතුනි. ඒක තමන්ගේ පපුවට දැනෙනකොට මම මේකයි කියන්නේ තමන්ට කඳුළු වෙයි පින්වතුනි. බුද්ධාලම්බන ප්‍රීතියේ ඒකෙන් අර ඔක්කොම දොස් නැති වෙලා ප්‍රථම ධානයේ දක්වා යන්න ඉඩති. අද කාලේ ඒ වඩන ක්‍රමයේ අවශ්‍යයි. අද මිනිස්සු ගොඩාක් දුෂ්කර දේවල් වලට එක්ක ඒකෙන් තමන් ලේසියෙන් සමාධියත් එක්ක ඒකත් එක්ක මෛත්‍රිය මෛත්‍රියත් එක්ක විදර්ශනා කරන එක කරන්න පුළුවන්. ශරීරය චල් රිලැක්ස් කරනවා කියන්නේ රිලැක්ස් කරන්න යන්න එපා. නිකන් සනීපයට ඉඳගන්න මෙතන ඉඩකඩ මදි පින්වතුනි. ඒක පොඩ පොඩ ශරීරය ඒක ඒවා සැහැල්ලු කරගෙන පොඩ පොඩ අපි ABC ගොඩක් වර්ධින තැන් තියෙනවා. ඒ වගේ මේ ශරීරය ඇඟට දැනෙන්නේ නැති සනීපයක ඉඳගෙන ඉන්න ඕනේ වැඩි ඉන්න ඕනේ සාමාන්‍යයෙන්. අනිත් පිරිකර උස්සගෙන සමාගෙන කවන්නේ පිංගුතුනි. අද මම නම් කියලා දෙන්න ආවේ පිං කනන්න නෙමෙයි පිංගුතුනි. මම මේ වැඩියේ ඔයගලන්ට මේ තියෙන ඇලීම් බැඳින් කඩාගෙන බල්ලෙක් වෙලා සතෙක් වෙලා ඉපදෙන එක වළක්වලා දෙන්න මට පුළුවන් නම්. ඒකට පණක් දෙන්න ටක් ගාලා තමගේ ඥාති ගෙවල් දොරල් මතක් වෙලා තමන් එහෙම උප්පත්තියක් නොවෙන්න. තමන් කොහොම හරි එක්ක ආරණ්‍ය වල මතක් වෙලා සහෝදර ස්වාමීන් මතක් වෙලා කාම ලෝකේ මොන හරි හිත යන ඒවා වළක්වගෙන මෙහෙම තමන්ගේ මනස නිවනක් කරා ගෙනියන්න තමයි පින්වතුනි මගේ අරමුණ. මමත් එහෙමයි යන්නේ වඩින්න බලන්නේ. මේ හැම බැඳීමක්ම හැලීමක්ම පුළුවන් තරම් මගේ අරගෙන යන්න. මම බලනවා මේක දීලා සමාට මෙහෙම නවති. මට හිතෙනවා දෙන්න මුළු දවසම අද මට හොඳටම පණ තියෙනවා. ඒ කියන්නේ අනාගතයේදී ඇති වේවි. මේ පින්වතුනි මේක හරිගස්සන්න වෙනවා ක්‍රමයකට. තැම්පත් වෙන්න වෙනවා, පේ වෙලා එන්න වෙනවා. නිකම් මේ එදා මට දවල් කාලේ ඉඳන්ම සද්ද ඇහෙනවා කාමරේට. ස්වාමීන් වහන්සේ වැඩි ඉන්නවා කියලා දැනගත්තාම මේ හ්ම් කියලා සද්දයක් නැතුව තියෙන්නෝනේ. එදා බුදුහාඳුර වැඩි නෑ සමාගතන් වලට මේක මාළු කඩයක්ද කියලා ඇහුවා. පින්වතුනි මම බණ කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි, යෝගාවචරෙක්. ගල් ගුහාවල ගල් පෙතිවල මිස්සුවත් එහෙම එක මහත්යක් නම් ආවා මේ කාලේ බස්සන්ඩ. එක නෝන කෙනෙක් මට උදව් වුණා ගොඩක් ඒවා කරලා දෙන්න පොඩ්ඩක් මේ ලංකාවේ. ඒ යාලේ මිනිස්සු පලාතේවත් නැති ඒක ඒ පුරුදු වෙච්ච නිෂ්කලංක භාවයෙන් තමයි මේ වඩපු දෙයක් වඩා ගත්තේ. ගැඹුරට දෙයක් මොනවා හරි ලැබෙනවා නම් ලැබුණේ ඒ තැන්වල ඉද්දී. ඉතින් ඒවා මම මේක මං විඳිච්ච දුක මේ අය විඳින්න නැතුව මෙහෙම දෙන්න බලාගෙන යන්නේ. මේ කාලෙත් මම වුණත් එහෙම දෙන්න කියලා නෙමෙයි මමත් කරගෙන යන තව යන ගමන් තමයි දෙන එකක් දෙන්නේ. ඉතින් පින්වතුනි මෙහෙම ඒක පොඩ්ඩක් සැහැල්ලු කරගමු. අපි පොඩ්ඩක් යමු. අපි මනස මට රිලැක්ස් කරගන්න පුළුවන් නම් තව එකක් තමයි මේ ඇඟ තියෙනකොට තමන් දන්නේම නැතුව ලොකු බරක් උස්සන් ඉන්නවා. මගේ මේ පොඩ්ඩක් මේ අත මත නැකිట్లా මේ අත උස්සලා මම හැබැයි මිනිස්සුන්ට පේන්න ඕනේ එක. ස්වාමී වහන්සේගේ මේ අත උස්සයි මේ මහත්තයා උස්සලා පොඩ්ඩක්ින්. ගොඩාක් උස්සලා මේ අතරින්ද. හරිද? ගොඩාක් උස්සලා අතරින්ද. පොඩ්ඩක් බලන්න ස්වාමී වහන්සේ දියා. ගොඩාක් උස්සලායි අතරින්ද මහත්තයා. මෙහෙ උස්ස. මෙන්න මේ ගතිය ගන්න ඕනේ මුලට. තේරෙනවද? තමන් එහෙම ඉන්නවද කියලා බලන්න ඕනේ. දන්නේ නැතුණත් මෙහෙම මෙහෙම ඉර කරන් ඒක අඩු වෙන්න ඕනේ චුට්ට චුට්ට. මොකද ධර්මයේ එනවා කාය විවේක, ඊටපස්සේ චිත්ත විවේක. ඇතර මේ එක්කෙනෙක් තව එක්කෙනෙක් මේ ළඟ ඉන්නවා කියලා දැන්න එකත් මේකට බාධාවක්. හැබැයි දැන් කරන්න දෙයක් නෑ. හැබැයි තමන්ට බැරි නෑ. පොඩ්ඩක් මේක මොනවාද මේ මස් ටිකක්ද තැර වෙන්නේ. ඒ ගාන එක දැනීමක් පමණයි කියලා දැනුත් මතක් කරන්න පුළුවන්. එහෙම රිලැක්ස් කරන්න ලැබෙන්න පින්වතුනි. මම මේක සූත්‍රේ විදියටම කියවෙන්නේ නැහැ පින්වතුනි. මට මං කියනවා ඒක කවදා හරි කියවන ගමන් ඇඳේ හරි ඉඳගෙන රිලැක්ස් කරගෙන ඒක තමන්ට ගලපන්න පුරුදු වෙන්න. මම ওই ගලපන එක කරනවා චුට්ටක්. මුතවන්දර කියනවා පතවි ධාතුව. ඒ කියන්නේ යම් හයිය ගතියෙන් යුත්
පතිවි කියලා කියන හයිය ගතියක් ඒක පින්වතුනි. අභ්‍යන්තර කියලා කියනවා බාහිර තියනවා කියලා කියනවා. අභ්‍යන්තර කිව්වම තමන්ගේ කියලා ගන්න ගැනීමක් ඉබේම ඇති වෙන. අපි කියමුකෝ අපේ මේ මගේ දත්. මං කියලා ගන්නවා මේ දත් එතන හයිය ගතියෙන් යුක්තයි. හැබැයි මේ මයික් එකේ මෙතන තියෙන එකත් හයිය මේක තියෙනවා. ඒ හයියයි මේ හයියයි වෙනසක් නැහැ නේද පිටුතේ. ගතියක් හැටියට ගත්තම ඇට අපේ තියෙන්න පුළුවන් හිස් ඇඟේ තියෙන්න පුළුවන් අසූචි. තව මෙහෙම කොටස් අපේ තියෙනවා පිටුතේ. ඕම රිලැක්ස් කරගෙන නලලෙන් කල්පනා කරන්න පුරුදු වෙනවා පිටුතේ. මෙහෙම හයිය ගතිය ගතියක් පමණයි බඩවැල් හැදිලා තියෙනවා. ඒවා පින්තූරයක් වගේ හිතට පේන්න ඕනේ. ඇට තියෙනවා නියපොතු. මේ පොළොවේ හයියේ හයියයි හයියයි හයියමයි මේ ඇඟ ඇතුලේ මේ 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 ස්පේස් එකේ තියෙන හින්දා අපිට හිතෙනවා මගේ කියලා. නිකන් ගෙදරක් හදලා තියෙනවනේ ගඩොල් වලින්. ගඩොලේ ගඩොලේමයි. හැබැයි ගෙදර එතන සීමාවක තියෙනකොට ගෙදර කියන අයිඩියා එකක් එනවා. මේක අයිඩියාක් විතරයි. මගේ දැන් මේ වෙලාවේ මේ ශරීරය දිහා එහෙම බලලා අතරින්න ඕනේ. ඒ වගේම තමයි පිංගුතුනි දියාරු ගතියෙන් තියෙන දෙයක් වුණත්. කෙල ලේ මට දුන්න ගිලම්පසත් ඒකම දියාරු ගතිය. මේ ඇඟක් තුළ ඒ සීමාවක තියෙන හින්දා හිතනවා මගේ කියලා. වායෝ ගතිය ඔය විදිහට ගති හුලං ඇඟේ යනවා එනවා. එළියේ තියෙන හුලඟ වුණත් එකම හුලං හුලඟ මේ චලනයේ වෙන ස්වභාවයක්. ඒක හිතෙන් බලන්න ඕනේ පින්වතුනි. ඒක බලන්නේ Tamanට හරියට නිෂ්කලංකව ඒ ගැන සෝදිසි කරනකොට මෙතන කෙනෙක් නෑ නේද කියන දර්ශනය එනවා. එතකොට පින්වතුනි හයිය උණුසුම වුණත් බාහිර උණුසුමත් අභ්‍යන්තර ඔය තියෙන ටෙම්පරේචර් එකක් මේ හයිය ගතිය අපි ඇටකොට ගමුකෝ. පොඩ්ඩයි තියෙන්නේ අපේ පෘථිවියේ හයිය ගතිය. දැන් මේ ඉඳන් ඉන්න පෘථිවිය මහා ගෝලාකාරයි. ඒක පිරීලා තියෙන හයිය ගතිය. හැබැයි කල් ගිහිල්ලා ඒ පෘථිවිය ගින්දරෙන් විනාශ වෙලා යනවා කියනවා බුදුහාමුදුරුවෝ. මෙච්චර ගොඩාක් හයිය ගතිය තියෙන දේත් විනාශ වෙනවා නම් අපේ ඇඟ සීමා කරලා තියෙන හයිය ගතිය කොච්චර විනාශ වෙනවද පින්වතුනි. ඒක මෙහෙම රිලැක්ස් කරගෙන හිතේ සාන්තියක් තියාගෙන අතරින්ද බලාගෙන ඒක බැලෙන්න ඕනේ පින්වතුනි. ඒක Tamanට ඒතකොට තේරෙනවා අර ඇට දත් හැදිලා තියෙන හයිය ස්වභාවයෙන් යුක්ත දේ කොච්චර අනිත්‍යද පින්වතුනි. තවරුදු කීපයක් වෙන්න පුළුවන්, දවස් දෙක තුනක් වෙන්න පුළුවන්. හැබැයි මේක නැති වෙලා යනවාමයි. අන්නේ එක තම නිස්කලංක මේ ඇඟ අතරියුත් කොච්චර සනීපද. මගේ නෙමේ මටයි තිනේ නේද මේක කියලා. හෙතොර පින්වතනි ඔහොම ධාතු හයිය තද දියාරු ගති වලින් තමයි දියාරු ගතියක් තියෙනවා. මූද වුණත් කල් ගිහිල්ලා හිඳෙන අවස්ථා තියෙනවා පින්වතුනි. ගඟක් වුණත් එකපාරටම හිඳෙන අවස්ථා තියෙනවා. ඔය කුඹුකන් ඔයේ මම යාල කැලි හිටපු අවස්ථාවේ ඒක ගොඩක් ඉක්මනට එකපාරටම අඩු වෙනවා වැඩි වෙනවා. එච්චර ජලාශ ලොකුවට යනකොට හිතෙන්නේ නැහැ මේක නැති වෙලා යනවා කියලා. එතකොට ඒක මේ එච්චර ලොකු ජලාශත් නැති වෙලා යනවා නම් Tamange ඇඟේ තියෙන නිකන් පොඩියට තියෙන veins මේ මොනවාද ලේ ධාතුව ගමන් කරන තැන් කොච්චර අනිත්‍යටපත් වෙන්න ඕනේද. එතකොට පින්වතුනි ඔහොම දේවල් හැදිලා නේද ඔය කනක් හැදෙන්නේ. ඔය කනට ශබ්දයක් ගැටලා නේද හිතක් පහළ වෙලා
අපිට මෙයා බැන්න කියලා සංඥා වෙන්නේ. එක්කෝ අපිට මෙයා හොඳ කියනවා කියලා සංඥා වෙන්නේ. ඒතරෝ ඒ කන එච්චර අනිත්‍ය නම් නැති වෙලා යන එකක් නම් ඔය දැනිච්ච දේවල් කොච්චර නැති වෙලා යන්න ඕනේද පින්වතුනි. ඒව අනාගතේ පහළ වුණත් කොච්චර නැති වෙන්න ඕනේද. ඒව තමන් හිතට අරගෙන හිතේ හිමීට ඒව අතරින පැත්තකට ඔක්කොම දකින්න ඕනේ. ඒක කනත් එක්ක ඇහත් එක්කත් එහෙමයි පින්වතුනි. යන හුස්මත් එක්ක සම්පූර්ණයෙන්ම රිලැක්ස් වෙවි. හරක ඔළුවෙන් කල්පනා කර කර ග්‍රහණය කරගෙන එහෙම සම්පූර්ණයෙන්ම අතරින පැත්තකට යන්න ඕනේ. එතකොට පින්වතුනි කවවරි බැන්නනම් මට අයිති නැති කනකට හොඳ කිව්වනම් ඒත් එහෙමයි. රස කෑමක් දිවට තැරුණා නම් තිත්ත කෑමක් වළඳන්න උනා නම් ඔය දෙකම අර වගේ මට අයිති නැති එකක් මම මේ විදියට දෘෂ්ටියක් ඇති කරගන්නවා. මේක හැබැයි මහා අස්තිපදුපන සූත්‍රයේ කියන ආකාරයටම බලන්න ඕනේ පින්වතුනි. මට ඒක කරන්න මේ වෙලාවේ අවස්ථාවක් නැහැ. හැබැයි අනාගතයේදී බලමු. ඔහොම ඒක වඩනකොට තව තැනක එනවා තමන්ගේ හිත එක්තැන් නොවුනොතින් බුදුහාඳුරෝ සීපත් කරන්න කියලා. ධර්මය සීපත් කරන්න කියනවා මහා සංඝරත්නේ. ඒක කරනකොට තමන්ට ඒක කල්පනා වෙන්නේ නැත්තම් ශක්තියක් ඇවිල්ලා ධෛර්යයක් ඇවිල්ලා හිතේ කල්පනා ශක්තිය තමන් පිහිටලා ප්‍රැක්ටිස් කරන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්නේ නැත්තම් තමන්ට අලාභයක් කියලා හිතන්න කියලා කියනවා. හරියට අලුතෙන් බැඳපු ජෝඩුවකට තමන්ගේ මහත් මේ කියන්නේ තාත්තා මහත්තයාගේ දෙමාපියෝ දකින්නකොට නියන් එයා ඒගොල්ලම සතුටු කරන්න බලන හැඟීම වගේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ සීපත් කරනකොට තමන්ට ඒ සංවේගයක් එන්න ඕනේ. පින්වතුනි අද මේ පින් මේක මම වඩමු පොඩ්ඩක්. කනට පොඩ්ඩක් දාන්න, ඇහැට දාන්න, නහයට, දිවට, ශරීරයට. ඊට පස්සේ හිතන්න මේක හොඳට ග්‍රහණය වුණොත් මගේ මේ තියෙන කන ඇහැ කියලා කියන එක අතහැරෙනවා. මම කියලා ගන්නේ නෑ. කොච්චර සැහැල්ලුද ඒක, කොච්චර සනීපද. මේක හොඳටම තව සැහැල්ලු මනසකින් හිත දුවන්නේ නැති සිල් සුද්ධව සමාධිගත සිතකින් මේවා බැලුනොතින් ඒ තමන්තර ධර්මයේ ඇතුළෙන් පේන දකින්න එකක් එන්ඩිට තියෙනවා. ඔක යහමින් කරුණොතින් ඒව හරියටම පැහැදිලිනකොට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති පටිච්ච සමුප්පන්න ස්වභාවය මේ හැම අත්දැකීමකටම ඒ ස්පර්ශය නැතුනොත් මේ අත්දැකීමෙන් නැහැ නේද කියන එක තමන්ට පොඩ පොඩ ග්‍රහණය පටන් ගන්නවා. ඒවා දැනෙන්න පේන්න පොතක විතරක් නෙමෙයි තමන්ගේ හිතටත් පේන්න පටන් ගන්නවා. හරියට පේන වෙලාවක දැනගන්න පුළුවන් වෙන්නේ අත්හැරෙනවා පින්වතුනි. ඇඟට දැනෙන සැහැල්ලුවක් එනවා පස්සද්දි කියලා එනවා. ඇඟට දැනෙන සැහැල්ලුවක් එනවා පස්සද්ධි උපේක්ඛා. ඒ පස්සද්ධිය තමන් භුක්ති විඳිනකොට තමන්ගේ ඇති වෙනවා. ඒකට සාපේක්ෂව ඕජස් හැදෙනවා. ඒ ඕජස් තමන්ගේ මොළේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ තැම්පත් වෙනකොට සිසිල් වෙච්ච ඖෂධයක් වගේ දේවල් තැම්පත් වෙනකොට ධර්ම කල්පනා කරලා හිත රාග දෝෂ මොහ හිතෙන් අඩු වෙනකොට එන ඒ දේවල් තමන්ගේ අවුරයික වැඩි වෙනවා. තමන්ට හේතුවක් නැති සතුට වැඩි වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපිට තියෙන හේතුවක් නැති දුකක් පින්වතුනි. ඉතින් මේක තමන් ඕන තැනක කොහෙද ඉන්නේ මොන තැනකද සනීපයෙන් ඉන්න පුරුදු වෙනවා. ඉතින් මේ සනීපය හිතන්න ලෝභ දෝෂ මගේ හිතේ නැති වෙනවා. රහ කෑමක් ඒතොර රහ ගන්න නැහැ නේ පින්වතුනි. ළමයෙකුට බැඳෙන්නේ නැහැ නේ ඒක සංඥාවක් කියලා. ඒක තමන් විදර්ශනා කළා. ඒක තමන් මහත්යන් නොවනා කියලා බැඳෙන්නේත් නැහැ නේ. ඒගොල්ලන් බනිනවද හොඳ කියනවද කියලා තමන්ට ඔළුවට එන්නේත් නැහැ. තමන්ගේ ඇතුලේ සැහැල්ලු වෙන පැත්තක් වැඩෙන්න පටන් ගන්නවා. මේ සැහැල්ලු වෙන පැත්ත මට තව තව වැඩේවා කියලා තමන්ට ප්‍රාර්ථනා කරන්න. මගේ ලෝභය, ద్వේෂය, මෝහය හිතෙන් දුරු වේවා. මම විතරක් නෙමේ මේ ශාලාවේ ඉන්න මේ සියලු මිනිස්සු ඒගොල්ලන්ගේ හිතේ ලෝභය, ద్వේෂය, මෝහය නැති වේවා.